അദ്ദേഹം ആരംഭിക്കുന്നു. അത് സിഗ്രാജ സർഗാനി സൂത്ര സാക്ഷാ ഗ്രാന്റ് ബലപുരത്തുവിന സർഗാനി സൂത്രേത്തിയെന്നെ സുരാവട്ട് ലൊല്ലുവെച്ച മത്പെൻ ലോലിയെ സുവാൻ വില കീന പ്രകാശ ബുദുഹാംഗുരു പ്രകാശ കലാമ മുഴു നഗരേ മവിസില എത്തിവെച്ച കഥാഭാട്ട ബുദുഹാംഗുരു ദിനുന്ന പിലിപുര ඉතින් ඒ ගැන කතා කරන්නට මත්තෙන් අපි මූල ආරම්භයක් විදියට අපේ මනස සකස් කරගනිමු සීලයෙන් සමාධියෙන් සහ ප්‍රඥාවෙන්. ඒ සඳහා හැමෝම එකතු වෙලා පංචසීලය සමාදන් වෙලා අපි භාවනාවට පිවිසෙමු. සාදු 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 නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති උපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
උජුපටිපන්නු භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නු භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛිතං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බධානේසු පතිත්ථිතං සාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුඤ්ඤතු සාදු දෙයිනම් මෙතෙන් පටන් අපි භාවනාව ආරම්භ කරමු. තමන්ගේ සිත සංසුන් භාවයට පත් කර ගැනීමට මේ අපිට ලැබී තියෙන ඉන්ද්‍රිය සමුච්ඡයම උපකාරී කරගනිමු. ඒ සඳහා ඇස් පියාගෙන සැහැල්ලුවෙන් තැන්පත්ව ඉඳගන්න. මුළු ලෝකයේම ගින්නෙන් ඇවිලුණත් මගේ හිත ගිනි ගන්නට දෙන්නේ නැතිව සිසිලසින් තබාගමි කියලා මෙත්සිත අවදි කරගන්න. මා තුළ මා කෙරෙහි යහපත් සිතුවිලි හොඳ සිතුවිලි ජනිත වෙන්නට මා සැලැස්වීමෙන් මා තුළ ඒ සිතුවිලි හරහා වෙනත් කෙනෙකුන්ට මාව පෙළන්නට ඉඩ නොදීමෙන් මා සුවපත් වෙමි, නිදුක් වෙමි, නිරෝගී වෙමි. එසේ මානසික නිරෝගීතාවෙන් අන් සියලු දෙනා කෙරෙහි කරුණාව, මෛත්‍රිය, මිත්‍රත්වය, උපේක්ෂාව
ලබා දෙන්නෙමි. නපරෝ පරං නිකුබ්බේත කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකෙරෙත්වා. න අතිමඤ්ඤේත පහත හෙලා කතා නොකරත්වා. ව්‍යාරෝසනා රොස්ගතිවලින් නැතිව පටිග සංඥා තරහ සංඥාවෙන් තොරවී. අඤ්ඤමඤ්ඤස්ස දුක්ඛං න ඉච්ඡේය කිසිවෙක් කිසිවෙකුට දුකක් නොපතත්වා. ඒකේචි යම් කිසි වූ පාන භූතත්ති ප්‍රාණීක් අටගත් යම් සත්වෙක් වේනම් තසාවාතාවරාව තැතිගත්තු ඒ සත්වයෝ, ඒ වගේම එක තැන්ව ස්ථාවරව ඉන්න සත්වයෝ, අනවශේෂා අඩුවක් නැතිවම දීඝාවා දීර්ඝ හෝ සත්වයෝ වේවා. ඒ මහන්තාව මහත් වූ සත්වයෝ යම් තරුණ වේවා. මජ්ජිම දීර්ඝත් නැති මහතත් නැති මැද ප්‍රමාණයේ සත්වයෝ වේවා. නමක් අදාළ නැහැ, වර්ගය අදාළ නැහැ. ඒ ප්‍රමාණවලින් ගත්තත් සියලු සත්‍යෝ. රස්සකා කෙටි සත්වයෝ, අනුක තුහූලා අනුක වූ සත්වයෝ, ස්ථූල වූ සත්වයෝ, ස්ථූල භාවයෙන් ජීවත් වෙන සත්වයෝ, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්ම වේවා. දිඨාවා දැකල තියෙන සත්වයෝ, ඒච අද්දිඨා දැකපු නැති සත්වයෝ කොච්චර ඇත්. ඒ සත්වයන්ගෙන් අවිදූරේ දූරේ දුර සහ ළඟ වසන්ති වාසය කරන සත්වයෝ, භූතාවා ඉපදුණු සත්වයෝ, සම්භවේසීවා උපදින්න ඉන්න සත්වයෝ, සබ්බේ සත්තා සෙලූම සත්වයෝ, සුඛිතත්තා භවන්තු උපත්වෙත්වා. මාතා යතහා
මවුස්ස නිහස තියෙන කෙනෙක් වගේ නියං පුත්තං තමන්ගේ පුතුව ආයුසා පණ වගේ ඒක පුත්තං අනුරක්කෙහිය එකම පුතාව රකිනවා වගේ පණ දීලා රකිනවා වගේ ඒවම්පි මේ විදියට සබ්බ භූතේසු හැම සතෙක්ටම මානසං භාවයේ මනස වැඩේවා අපරිමාණං ප්‍රමාණ කරන්න බැරි තරම් අම්ම කෙනෙක් වෙන්න එකම පුතාව පණ වගේ ළඟින් හිතේ තියාගෙන රකින්න ඒ හැම අම්මලාම වැඩිපුරම හොයන්නේ පුතා කොතනද ඉන්නේ කියලා ඒ වගේ අපි දිගද කෙටිද මහතද මධ්‍යමද දැකපු නොදැකපු සියලුම සත්වයෝ රකින්නවා මෞසෙනිහසේ මේ මගේ පුතෙක් මේ මගේ පුතෙක් මේත් මගේ පුතෙක් මම මේ හැමෝම රැකිය යුතුයි මනස අප්‍රමාණව වැඩිය යුතුයි මානසං භාවයේ අපරිමාණ සත්වයෝ අපේ ඉදිරිපසින් ඉන්නවා අනන්තය දක්වාම අපේ මනසේ කවුරුවත් සත්වයෙක් තියාගන්නේ නැහැ ද්වේෂයෙන් අප පසුපසෙන් ඉන්නවා දෙපසෙන් ඉන්නවා සතර දිසාවෙම අට දිසාවෙම දස දිසාවෙම උඩ යට හැම දිසාවෙම විශ්වය පුරාම පෙනෙන නොපෙනෙන නොයෙකුත් සත්වයෝ ඉන්නවා. ඒ සෑම සත්වයෙක්ටම මාගේ මිත්‍රශීලී භාවය මතු කරමින් සෙනෙහසින් ඒ සෑම සත්වයෙක් කෙරෙහිම අපේ සිත නම්‍යශීලී කරනවා. සබ්බ ලෝකස්මින් මුළු ලෝකය තුළම මෙත්තංච මෛත්‍රියද මානසං මෛත්‍රී මනස භාවයේ වැඩෙන්න සලස්වනවා
අපරිමාණං අප්‍රමාණ විදියට සීමාවක් නැතිව
මනසේ දැක්කම බයවෙලා හැංගෙන සත්තු ගාවට මේ මනස අරගෙන ඒ අයට නැමෙනවා මිත්‍රත්වය සෙනෙහස නිසාම ඒ අයට කවනව පොවනවා ආහාර සපයනවා. මව් සෙනෙහසෙන් රකිනවා උවදුරක් වෙන්න දෙන්නේ නෑ. ලෙඩට දුකට බෙහෙත් දෙනවා. ඉන්න තැන පිරිසිදු කරලා දෙනවා. යහපතට මග කියනවා. උපද්‍රවවලින් තොරව ඉන්නට පරිසරය හදලා දෙනවා. ඒ හැම දෙයක්ම කරන්නේ මව් කෙනෙක් කරනවා වගේ සෙනෙහසින් බොහෝම හොඳ චේතනාවෙන්. එහෙම කරද්දී කරුණාව මුදිතාව පහළ වෙනවා. මුදිතාව කියලා කියන්නේ උතුරා යන ප්‍රීතිමත් ස්වභාවය. දුකකති දරාගන්නත් උපේක්ෂාවක් අපිට උපදින. අපි අතුරුකම් කර අයත් අපේ හිත්වල නෑ. ඒ අයත් අපිට කෙරේ අපේ හිතේ ස්වභාවයම පෙන්නා දුන්නු එකයි. අපි මනුෂ්‍ය හිතක් තිබෙන තාක්කල් මේවා මේ ස්වභාවයන්ට මුහුණ දෙන. මෙත් කිරණින් නැහැවුණු සිත් කිරණ ලොව පුරා මේ කයෙන් බැහැරව පැතිරේවි. මේ සිත පවතින තැන බිය නොතිබේවි. ආරක්ෂාව පවතී. ලස්සන පමණක් දකින හිතක් ඇදේ. සුභ විමුක්තියට ලස්සන විමුක්තියට ඒ කියන්නේ විමුක්තිය අරමුණු කරගෙන අපි අසුභයන්ගෙන් නරකවලින්
දකින්න නැතුව නරක අරමුණු නොකර සුභ දේවල් පමණක් දකින හිතකට අපි විමුක්තිගත වෙනවා, එළඹෙනවා. කැත දෙයක් ලස්සනට තියෙන හිතකින් කැතක් බලන්නට බැහැ. පිළිකුලක් ඇති වෙන්නේ නැහැ. කවුරුවත් කැතයි කියලා අපි හිතන්නේ නැහැ. වෙනදට දකින්න දකිද්දී ඇහැ ඉවතට ගන්න අසුචි වුණත් ඒ විදියට පේන්නේ නැහැ. මනස තුල තියෙන්නේ දියුණු කරගත්තු ස්වභාවයක්. ඒ හිත ඉක්මනට තුවටං, ඉක්මනට සමාධියති, සමාධිගත වෙනවා. ගැටීම් අඩුයි ඒ හිතේ. නිදහසේ සමාධිය භුක්ති විඳින්නට, බොහෝකල් සමාධියේ පවතින්නට, බ්‍රහ්මෙක් වගේ වාසය කරන්නට, වන්නෝ පසීදති වර්ණ ප්‍රසාදයට පත්වන්නට අපිට මේ වැඩිම උපකාරිය. නිරෝගී වෙනවා, සුවපත් වෙනවා. සුඛං සුපති සැපසේ නිදනවා, සුඛං පටිබුද්ධති සැපසේ අවදි වෙනවා. න පාපකං සුපිනං පස්සති, පාපකාරී හීන පේන්නේ නෑ. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. ගිනි, විස, ආයුධ මේ කෙලෙස් ඇතුලින් අපව පෙලන්නේ නෑ. බාහිර දේවල් පෙළුවත් ඉක්මනටම අපිව සුවපත් වෙනවා. මනස කොහි රැඳුනත් සුවපත් මනසක්. අපිට කෙනෙක් එහියකින් යන්නත් අපේ මනස අපිව දෙකට කැපුවත් අපේ මනස නිරුපද්‍රිතව පවතිනවා. නාම මාත්‍රිකවත් වෛරයක් ඇති කරගන්නේ නැහැ. මුඛවන්නෝ පසීදති මුහුණ ප්‍රසන්න වෙනවා. අසම්මූලෝ කාලං කරෝති මුලා නොවී වැඩුණු මනසින් කලුරිය කරනවා. මනුස්සානං පියෝ හෝති මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානං පියෝ හෝති අමනුෂ්‍යනුත් හිතනවා අනේ මේ මෛත්‍රී පින්ඩයක්නේ. මොහු ඇසුරු කළ යුතුයි අපිට පින් සිද්ධ වෙනවනි කියලා. දේවතා රක්ඛන්ති දෙවියෝ අපිව රකිනවා. ඉහළට ඉහළට අපි ඉල්ලා මනස හිස් බවකින් ආකාසානං චායතනේ ස්පර්ශ කරනවා. විඥානං චායතනය ස්පර්ශ කරනවා. ආකින්චඤ්ඤායතනේ ස්පර්ශ කරනවා. නේව සංඥානා සංඥායතනේ ස්පර්ශ කරනවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් උත්තරීතර තත්ත්වයන් ස්පර්ශ කරනවා. නහි ජාතු ගබ්බ සෙයං පුනරේතීති. අනාගාමී වන උතුරු ස්වභාවයට පත්වෙන නිසා
නැවත මව්කුසක් අපේක්ෂා කරන්නේ නැහැ, පැමිණෙන්නෙත් නැහැ. උත්තරින් අපපටි විජ්ජන්තෝ, ඒ වගේ උතුරු තත්ත්වයකට උතුම් තත්ත්වයකට පත්වුණේ නැත්තං බ්‍රහ්ම ලෝක උපගතෝ හෝති, බ්‍රහ්ම ලෝකයට පිවිසුණු කෙනෙක් විදියට නිවනෙහි සාක්ෂාත් කර ගැනීමට අරමුණින් එහි රැඳෙනවා. සම්‍යක් දෘෂ්ටික උපදීන මෙවන් මහත්ඵල මහානිසංස භුක්ති විඳින්නට නම් මෛත්‍රිය යානී කතං වාහනයක් කරගෙන, වත්තු කතං නිතරම ඇසුරු කරන වස්තුවක් කරගෙන, නිතරම හොයන වස්තුවක් කරගෙන, භාවිතං වැඩි වැඩියෙන් වඩලා, බහුලී කතං බහුල කරලා, අනුට්ටිතං පරිචිතං තව තව එන්න එන්න සියුම් කරගෙන, පරිචයට පත් වෙලා අපි අපේ මනස තුළම නිවෙනවා සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. සුසමාරද්ධං, හොඳට සමාධිගත සිතක් අපි ඇති කරගන්නේ මෙසේ දියුණු කළ, දියුණු කරගෙන යන, දියුණු වූ මෛත්‍රියම උපකාරී කරගෙන. නොවැඩු යම් මෛත්‍රියක් වෙත්නම් එය දැන් වැඩිලා තව තව මෛත්‍රියෙන්ම සිත පෝෂණය වේවා කියලා අදිෂ්ඨාන කරගෙන රැඳී සිටින්. නම් අපි භාවනාවෙන් මිදෙමු. සබ්බේ සත්තා භවන්තු සුඛිතා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. අපි සාකච්ඡා කරන්නේ සංයුත්ත නිකායේ මහාවග්ගපාලයේ තියෙන
සෝතාපන්න සංයුත්තය කියන සංයුත්තයේ තියෙන